असमर्थ कमेंट अभी असमर्थ कमेंट जागा असमर्थ कमेंट अभी असमर्थ कमेंट जागा कैसे ඔබ අසමත් වී සිටිනවා නම් ඔබ ජය ගන්න කෙසේද ඔබ බොහෝ දෙනා අසමත් වෙලා තිබෙනවා බොහෝ දෙනා අසමත් වුණාම කලකිරිලා අධහැරි වෙලා පසුබට වෙලා දාලා යනවා හැබැයි අසමත් වීම පරාජිත හේතුවක් නෙවෙයි අපේ ජීවිතයේ අපි ජීවත් වෙන්නේ අසමත් වෙන්න නෙවෙයි අසමත් වීම අපිට පැමිණෙන්න පුළුවන් නමුත් අපි ජීවිතේ මාර්ගයේ අසමත් වීම නෙවෙයි ඔබ පුංචි කාලේ ලදරුවෙක් හැටියට ඇවිදින්න පටන් ගන්නකොට ඔබ කී සැරයක් වැටිලා ඇද්ද ඔබ පරාජය වෙලා තිබෙනවා අසමත් වෙලා තියෙනවා නැක්ල එක පාට ඔබ ඇවිද්දේ නැහැ නමුත් එක දවසක ඔබ එක පාරට නැක්ල ඇවිද්ද හැබැයි ටික ටික වැටි වැටි ඇවිද්දම නමුත් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය අරගෙන උන්වහන්සේ වැටුණා උන්වහන්සේ නැවත ගහනකොට උන්වහන්සේ නැවත නැගිට්ටා උන්වහන්සේ වැටි වැටි නැගිට්ටේ වැටෙන අයට නැගිටින්න ශක්තිය දෙන්න ඔබ සමහර විට පරිස්සමකට වැටලා ඇති පාපයකට වැටලා ඇති දුර්වලව වැටලා ඇති ඔබගේ ජීවිතයේ නොඑක් අංශවල අසමත් වෙලා ඇති ඔබේ ව්‍යාපාරයේ අසමත් වෙලා ඇති ඔබ සැලසුම් කරපු සියල්ලෙන් අසමත් වෙලා ඇති ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඔබේ ජීවිතය අසමත් කියලා ඔබේ ජීවිතය අසමත් වෙන්නේ නැහැ කවදාවත් මොකද ක්‍රිස්තුස් වහන්සේ අසමත් වුණේ නැති නිසා ඔබයි මායි සමත් ඉදිරියට යන්නට අපිට උන්වහන්සේ අසමත් උනායි කියලා සිතුවට උන්වහන්සේ අසමත් උනේ නැහැ. ඒ නිසා අපි අසමත් වෙන්නෙත් නැහැ. මිනිස්සු හිතයි ආසියා අපි අසමත් කියලා. අසමත් කරන්න උත්සාහ දරයි. ඊර්ෂ්‍යාවට කුහක කමෙන් ඔය කැපිලි කැටිලි දාලා. හැබැයි මේ කිසි දෙයකට අපි අසමත් කරන්න බෑ. මිනිස්සු උත්සාහ කළා තියෙනවා මා අසමත් කරන්න. මගේ මූණට කියලා තියෙනවා මොඩයා. මුඩු මුඛක්වත් බෑ කියලා. ආත්මික නායකයෝ. ආලි පිළත් දාසෝ. මම මේ වචන බාර ගත්තේ නැහැ. මං අසමත් උනේ නැහැ. මම තීරණය කළා මම සමත් වෙනවා කියලා. මට කියලා දෙන උඹට කවදාවත් සේවයක් කරන්න බෑ. මම ඒක කැන්සල් කළා මම සේවයක් කරා. ඉදිරියට මීට වඩා කරනවා. ඔබ හරියට බිත්තර වී වගේ. ඔබ දන්නවද? මේ සභාවේ ඔබ බීජ හොඳ බීජ. ඔබ වපුරලා අස්වැන්න ගේන්න තමයි මේ පිළියෙල කරන්නේ. ඔබ ඵල දරන්න යනවා දරපලන්න නෙවෙයි. ඔබ අස්වැන්න කපන්න යනවා ඔබ හරියට බිත්තර වී ඉස්සම සියයන් අස්පෙන් ඒ වගේ තමයි ඒ නිසා ඔබ අසමත් නැහැ මතක තියාගන්න අසමත් වී සිටියනම් අධෛර්යයට පත්ව සිටියනම් කලකිරීමට පත්ව සිටියනම් අසමත් වුණ නිසා අතෑරලා දාන තීරණය කරානම් අධෛර්යමත් වෙලා සිටියනම් මේ උදෑසන නැගිට ශක්තිමත් වෙන්න උන්වහන්සේ බලගෙන සිටිනවා දෙවෙනි කොරින්තේ 4 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ සිට 10 දක්වා අපි කියවමු දෙවෙනි කොරින්තේ 4 7 සිට 10 දක්වා නමුත් ඒ බලයේ ඉතා උතුම්කම අපට නව දෙවියන් වහන්සේට අයිති වන පිණිස මේ වස්තුව අපි මැටි භාජනවල දරමු අපි හැම අතින්ම මඩිනු ලබමු ඒ තීරණ වේ සිටිමු වියවුල සිටිමු ඒත් බලාපොරොත්තුවක් නැතුව නොවේ ලුහුබඳිනු ලබමු ඒත් අත්හැරනු ලබමු හෙලාදමනු ලබමු ඒත් විනාශන වේ සිටිමු යේසුස් වහන්සේගේ ජීවත් වීම අපේ ශරීරයේ ප්‍රකාශ වන පිණිස අපි යේසුස් වහන්සේගේ මරණ ලැබීම අපේ ශරීරයේ නිතරම දරාගෙන යමු. අපිට මේ සෑම දෙයක්ම වෙනවා. මේකට පරිවර්තනයක් ඕනේ නැහැ. මේ බයිබල් කොටස තියෙන අපිට වෙන දේවල් පාවුල් තුමා කියනවා. ඔහුට වුණා ඔහු හිටිය කාලේ සභා වෙසෙනකට වුණා. අද අපිට මේ දේවල් එහෙම සිදු වෙනවා. ඒත් අපි තුල ක්‍රිස්තුස් යේසුස් වහන්සේ අපි මේ මැටි භාජනවල දරාගෙන සිටිනවා. මේ බැටි භාජනවල මැටි භාජනය කියන්නේ අපේ ශරීරයට මේ වස්තුව මේ උතුම් වූ බලය වෙලා ඉතා උතුම්ව උතුම්කම අපට නව දෙවියන් වහන්සේට අයිති වෙන පිණිස මේ වස්තුව අපි මැටි භාජනවල දරමු අපේ ආත්ම දෙවියන් වහන්සේගේ ඒ උතුම් වස්තුව අපේ ආත්මය තුළ මේ මැටි භාජනය අපි දරන්නේ දෙවියන් වහන්සේගේ කාරණාව සිට වෙන පිණිස ඒ නිසා අපි මානුෂිකමට අසමත් වුණත් උන්වහන්සේ තුළ ඇතුළතින් අපි සමත් කියන ළඟ ඉන්න කෙනාට පිටදී මාව අසමත් කියලා පෙනුනට ඇතුළතින් මම සමත් ඇතුළාන්තේ මා තුළ උන්වහන්සේ වැඩවසන නිසා හල්ලෙලුයා යාකොබ් පුතේ තුනේ දෙවෙනි පදේ කියනවා යාකොබ් තුනේ දෙක
මක්නිසාද බොහෝ වාර අපි සියල්ල පැකිලෙමු යමෙක් වචනේ නොපැකිලේ නම් ඔහු මුළු ශරීරය දමනය කරන්නට පුළුවන් සම්පූර්ණ මිනිසෙක් අපි පැකිලෙන්නේ නැතුව අපි වචනෙන් පැකිලෙන්නේ නැතුව අපි ඉගෙන ගන්න ඕන ඇදහිල්ලෙන් ප්‍රකාශ කරන්න විශ්වාසයෙන් ප්‍රකාශ කරන්න බලාපොරොත්තුෙන් ප්‍රකාශ කරන්න අපේ වචන වලට බලය තියෙනවා අපි කියන දේ සිද්ධ වෙනවා හැබැයි දේව කැමැත්ත නොවන දේවල් නෙවෙයි දේව කැමැත්ත නම් අපි ප්‍රකාශ කරන දේ ඉෂ්ට වෙනවා එක මොන යක්ෂෙකුටවත් මිනිස්සෙකුටවත් තාතාලෙටවත් ස්වර්ගෙටවත් මුකරවත් නතර කරන්න බෑ මොකද දේව කැමැත්ත දෙවියන් වහන්සේගෙන් සිදු වෙන දෙයක් එමනිසා ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව නම් ඔබ ගන්න තීරණ ඔබ සමත් වෙනවා අසමත් වෙන්නේ නැහැ එමනිසා දේව වචනේ කියන්නේ අපි ක්‍රිස්තුස් වහන්සේ සමග දුක් විඳිමු නම් මුන් වහන්සේ සමග රජකම් කරනවා කියලා රෝම පොතේ 8:17 අපි මේ ජීවිතේ මුන් වහන්සේ සමග දුක් විඳින්න වෙලා තිබෙනවා මුන් වහන්සේගේ රාජ්‍ය සේවය වෙනුවෙන් මුන් වහන්සේ වෙනුවෙන් මොකද අපි මුන් වහන්සේ සමග අනිවාර්යෙන් රජකම් කරනවා දුක් විඳීම අසමත්කමක් කියලා හිතන්න එපා අපි රජකම් කරන්න යනවා කියලා හිතන්න මේ දුක් විඳීමේ අවසානයේ අපි ජයග්‍රහණය අපි රජකම් කරනවා අපි ඉඳ හිට අසමත් වුණත් ඒක වැදගත් ලෙස සමර්ථ වෙන්නට හේතුවක් වෙනවා අසමත් වෙච්ච කිසි කෙනෙක් දෙවෙනි පාර අසමත් වෙන්න කැමති නැහැ ඒක හේතුවක් වෙනවා ඊළඟ පාර සමත් වෙන්න ඒක ඔබ තදින් හිතට අරගන්න ඒ වගේම අපි තාවකාලිකව අසමත් වුණත් අපි සදාකාලිකව සමත් හල්ලෙලූයා ඔබ බොහෝ විට තාවකාලිකව අසමත් වෙලා ඇතේ නියස්මත් වෙන තාවකාලික ජීවිතයේ සදාකාලිකත්වයක් ගත්තාම ඇහැට පේන්නේ නැති දූවිලි බිඳකටත් වඩා කුඩායි සදාකාලය හුඟක් විශාලයි අප දෙවියන් වහන්සේ විශාලයි සදාකාලය විශාලයි සදාකාලයට කෙලවරක් නැහැ උන්වහන්සේගේ ප්‍රේමයට උන්වහන්සේගේ බලයට උන්වහන්සේට සීමාවක් නැහැ එනිසා සීමාවක් බලයේ සීමාවක් නැති ප්‍රේමයේ සීමාවක් නැති අතිසුද්ධ ਸਰව පරාක්‍රම හැම වෙලෙම ਸਰව වාසී ਸਰව බලدارි දෙවියන් වහන්සේ අප තුල වාසය කරන අපි සමර්ථකම් කරන්නයි උන්වහන්සේ තෝරලා තියන්නේ එම නිසා උන අසමත්කම් ඔබ ඉදිරි ගමනේදී සමත් වීමට මහා මාර්ගයක් කරගන්න හල්ලෙලූයා කියන්න ළඟ ඉන්න කෙනාට කියන්න ඔබේ අසමත්කම ඔබ ඉදිරි ගමනට මහා මාර්ගයක් කරගන්න අසමත්කම නිසා පසුබට වෙන්න එපා අදහරිය වෙන්න එපා කලකිරෙන්න එපා හල්ලෙලූයා ඒ වගේම මගේ සෙනෙවන්ත මිත්‍රය අපි පිටතෙන් අසමත් වුණාට ඇතුළතින් සමත් හැම වෙලෙම අපේ ඇතුළත ශක්තිමත්ව තබා ගන්න ඕනේ ඇතුළතින් සමත් වෙන්න බෑ සුද්ධාත්ම නාංශප් තුල නැතිනම් අපේ ශක්තිය නේක කරන්න බෑ ඇතුළතින් අපි සමත් වෙන්න නම් සුද්ධාත්ම නාංශ අපි තුල අප සමග නොනැවති දිගටම නතර වෙලා සිටින්න ඕන දෙවෙනි කොරින්තිය 4:16 කියන පරිදි මග්නිසාන්ත ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේව නෙගටිව් වූ නෙගටිව් තනන් වහන්සේ යේසුස් වහන්සේ සමග අපත් නැගිටුවා නුඹලා සමග තමන් වහන්සේ ඉදිරියේ පිටවන බව අපි දනිමු උන්වහන්සේ අපිවත් නැගිටිනවා උන්වහන්සේ නැගිට්ටා වගේ උන්වහන්සේ සමග අපිත් මේ පොළොව අතහැරලා පිට වෙලා යනවා ඒ නිසා අපි මේ තාවකාලික කූඩාරමේ තාවකාලික ගත කරන මේ ජීවිතේ මූණ දෙන්නව අසමත්කම් අපේ ඉදිරි ගමනට සමත් වීමට උපකාරයක් රුකුලක් කරගන්න කියලා ඔබගෙන් ඉල්ලනවා එවගේම මගේ සෙනෙවන්තය ඔබ සමම අසමත් වෙනවා නම් හැම අසමත් වීමක්ම පාපයක් නෙවෙයි යෝසෙප් ගැඹුරු වලකට ලිඳකට දාලා සහෝදරයෝ ඔහු පරාජිතේ කුණේ නැහැ ඔහු අසමත් වුණේ නැහැ මෝසෙස්ට තරහා ගිහිල්ලා සැර රැටි අරගෙන පර්වතයට ගැහුවා ඔහු අසමත් වුණේ නැහැ ඔහුගේ දුර්වලකම ගැන උන්වහන්සේ ඔහුට අනුකම්පා කළව ස්වර්ගයට නොගෙන් හිටියේ නැහැ කානන් දෙසට යන්න බෑනවා හැබැයි ස්වර්ගයට උන්වහන්සේ ඊට පස්සේ උඩින් එනවා නොවා බීලා ඔහුගේ වස්ත්‍ර නැතුව හිටියා ඒ නිසා ඔහු අසමත් වුණේ නැහැ ඔහුගේ දුර්වලකමක් නිසා ඔහු නැවත නැගිට්ටා ශක්තිමත් දෙවියන් වහන්සේ නොවගේ පරම්පරාවෙන් තමයි පොළොවට ආශිර්වාද කරන්න ගත්තේ ඔහු වයින් බීලා වැඩි වෙලා ඇඟේ ඇඳුන් නැතුව හිටියා කියලා ඔහු අසමත් වුණේ නැහැ ඒ වගේම උන්වහන්සේ යෝනා දෙවියන් වහන්සේ ඩකි කරුවෙලා පැනලා ගිහිල්ලා
අසමත්ුන් නැද වෙන අංශෝම් පාවිච්චි කළා නිනිවේ සෙනග පසුතැවිලට 1020000ක් සෙනග පසුතැවිලට උන්වහන්සේගේ රාජ්‍යයට ගෙනාවා ඒ වගේම මගේ සෙනවන්ත මිත්‍රය ගීතාවලිය 103 10 වෙනි පදේ කියනවා ගීතාවලිය 103 10 උන්වහන්සේ අපේ පාපවල ප්‍රකාරයට අප කෙරේ ක්‍රියා නොකළසේක අපේ ආයුතු කම්වල ප්‍රකාරයට විපාක නුදුන්සේක උන්වහන්සේ असमत् अलखम पापे निशा अफिट असमत्न्दुन्वहसपूर्वी अपगे पापोल प्रकार क्रियानुकलशेक अयुतकामलेश आयुतकामल प्रकार विपाकुंडन अभी विनाशय उन्वांसि खरुणावनी सातमय अभी विनाश नवीसीटी एनिशा अभी ඔබ පාපෙට වැටිලා නම් පාපේ හේතු වර්ගන හදවත ඉරාගෙන නැගිටලා පසුතැවිලි වෙලා ඔබ දෙවියන් වහන්සේගේ සමාවිල්ලගෙන නැගිට සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුලට ගෙන්නගෙන ඒ ස්වාංශකලෙයින් පවිත්‍රලා සමත් වෙන්න පාපේ නිසා සමත් වුණා නම් නැගිට නැවත ඔබට සමත් වෙන්න දෙවියන් වහන්සේ ඔබට නැවත කතා කරනවා ඒ වගේම මගේ සෙනෙවන්ත මිත්‍රය අසමත් වීම වැරද්දක් නෙවෙයි මනුෂ්‍යකම අසමත් වීම අපේ ජීවිතේ මාර්ගය නෙවෙයි එනිසා ඔබ දන්නවද ලාසරස් සහ ලූක් සුබාරංචියේ 10 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදයේ කියනවා සිටුවරයා පොහොසත් සිටුවරයා සහ ලාසරස්ගේ කතාව ලාසරස් හංගන්නේ පොහොසත් සිටුවරයා අනිත් එක්කන සිටුවරයාගේ මේසෙන් වැටිච්ච රොඩු කෑවේ හංගන්නගේ තුවාල වෙනව හැරව ගලනවා පැහැවලා පිටතින් බලනකොට සිටුවරයා තමයි සමර්ථ වෙලා තිබුණා කියන්න පුළුවන්. හැබැයි ඇතුළතින් සමත් වෙලා තිබුණේ ලාසරස්. ලාසරස් ස්වර්ගයට ගියා. ඒ පිටතින් සමර්ථකම පෙන්වන පොහොසත් සිටුවරයා නිරයට ගිනි වෙලයට ගියා. ඒ වගේම තමයි ලුක් සුබාරංචි 18 වෙනි පරිච්ඡේදයේ කතා කරනවා. සුන්ගා මායකරණෙක් සහ පරිසෙක් ගැන පරිසයා අපහාස කරනවා දෙවියන් වහන්සේ යේසුස් වහන්සේට කියනවා මේ සුන්ගන් අයකරන වගේ නෙවෙයි මම දසෙන් කොටස් දෙනවා මම ආඥා පිළිපදිනවා කියලා ඔහු ගැන වර්ණනා කරද්දී අර සුන්ගන් අයකරන ලපත්තට ගහගෙන කියනවා පව්කාරු මට අනුකම්පා කළ මැනව කියලා පිටතින් බලනකොට අර පරිසයා සමාය සමර්ථ කියලා පේන්නේ නමුත් ඇතුළතින් සමත් උනේ ලපත්තට ගසාගෙන තමගේ පාප හේතු අරගෙන පසුතැවිලි වෙච්ච මිනිස්සයා එනිසාමගේ සෙනෙවන්ත මිත්‍රයෝගේ වරදක් තිබුණා උසුංගම් අයකරන්නෙක්ව සිටියා ඔහු හදවත ඉරාගෙන ලැපැත්තට ගසාගෙන පසුතැවිලිම නිසා ඔහු සමත් වුණා ඔබගේ දුර්වලකමක් ඇති අඩුපාඩුවක් ඇති පාපයක් ඇති ඒ සියල්ලෙන් ඔබ පසුතැවිලි වෙලා හදවත ඉරාගෙන සමාවිල්ලුවොත් ඔබ සමත් වෙනවා උන්වහන්සේ ඔබට අනිවාර්යෙන් සමර්ථකම ලබා දෙනවා ඔබගේ ජීවිතය ඔබගේ දූගේ පුතාගේ අනාගත සහකරුවා දෙවියන් වහන්සේ හොඳ කෙනෙක් දෙන්නෙද්දී යක්ෂයා දිලිසෙන දේවතුත් දීලා තෙ දිලා ඔබ නොමග යවලා ඔබ අසමත් වෙලා ඇති නැගිටින්න ශක්තිමත් වෙන්න අර උන්වහන්සේ තෝරපු විශේෂ දෙවියන් වහන්සේගේ ආලෙපලත් මිනිස්සයා ඔබේ දුවට පුතාට දෙයි ඒ වගේම යේසුස් වහන්සේ අසමත් කියලා මුළු ලෝකයම හිතුවා යේසුස් වහන්සේට ඇන ගහපු හැටියට උන්වහන්සේ යේ සිරස සිඳුරු කළ හැටියට උන්වහන්සේ තුවාල කළ හැටියට උන්වහන්සේ මාරපු හැටියට උන්වහන්සේගේ පිටිපස්සෙන් හිටිය ගෝලියොත් උන්වහන්සේ අසමත් වුණා කියලා සේරමලා අදහරි වුණා. හැබැයි එදා තම මුළු ලෝකේ කම්පා කරගෙන උන්වහන්සේ භූමිය කම්පා කරගෙන මලවුන්ගෙන් නැගිට තේජසේ රන්චිරුවන් දෙවියන් වහන්සේගේ තේජසෙන් බලෙන් පූර්ණව මහිමාන්විත බලාපොරොත්තුවක් අපිට ලබා දුන්නේ උන්වහන්සේ අසමත් නොවේ මලවුන්ගෙන් නැගිට සමත් වුණ නිසා එනිසා ඔබ ආත්මවත් අසමත් කරන්න කාටවත් බෑ මලවුන්ගෙන් නැගිට දැනන් වහන්සේ අපේ මේ මැටි භාජන තුල ඉඳගෙන අපිට නැවත නැගිටීමේ බලය දීලා අපිව සමත් කරනවා අපි දැන් නැගිටිමු ඉතර හදවත ඉරාගෙන අත් උස්සගෙන කියන ස්වාමීනි මම අසමත් වෙලා පසුබට වුණාට සමාව වුණ මැනව මම ස්වාමීනි අසමත් කම ගැන කලකිරුණාට සමාව වුණ මැනව මම අද ස්වාමිනී ලෝකෙටම ප්‍රසිද්ධ ආශිර්වාදලත් මිනිසෙක් වෙනවා මුළු ලෝකයා ඔබ වහන්සේගේ තේජස මහිමය මාතුල දකින්න යනවා මම පරාජිතෙක් නෙවෙයි මම අතිශයින් ජයග්‍රාහකෙක් මම වාසනාවන්තෙක් මම ආශිර්වාදලත් දාතසෝගන කියන ස්වාමිනී මම ලොවේ බැබලෙන්නා වූ තරුවක් වෙනවා ස්වාමිනී
ඔබ වහන්සේ මාව මේ ස්ථානට ගෙනාවේ මගේ අනාගත දියුණුව කරා ඒ අතීත අසමත්කම් මා ඉදිරියේ ජාග්‍රහක මාර්ගයේ මහා මාර්ගයක් එනිසා ස්වාමිනේ ඒ අධිවේග මාර්ගයේ ස්වාමිනී මම අධිබල වේගයෙන් යන්නට යනවා ඉදිරියට මගේ අතීත අසමත්කම් පාවිච්චි කරමින් අධිවේගී මාර්ගයක් කරගෙන අසමත්කම ස්වාමිනී මම ඉදිරියේ ජාග්‍රහණ කරා යනවා असमर्थ होने सांस्कृति स्वामी ने एक एक मांगे किन्हें गत पाड़ मटिस्तुति उबो आंसे मट असमर्थ ने इधर रीला मट पाड़ मार की गया नवस्तुति दैत उसे वाला किया न स्वामी ने मम भराज देखने वे मगे मार्गे असमर्थ भी मने वे मगे मार्गे अधिवेगी जाग्रहक मार्गे आ हालेलुया हालेलुया अधिवेगी जाग्रहक मार्गे मम इकमलिंग यान जाग्रहने कला दें මම දුකින් දැති ස්වාමිනී මම වේදනාවෙන් දැති මං කඳුළු සැලුව ඇතේ මම ස්වාමිනී මිරිකුණා තැලුණා පොඩි වුණා ඇතේ මට අතිශය ජාග්‍රහණය ඇති සමත් මම සෑමාංශයෙන්ම සමත් වෙන්න ඕන අත් දෙක ඔසගෙන කියන ස්වාමිනී මම මගේ ව්‍යාපාරයේ සාර්ථකව ප්‍රතිඵල ලබන්න යනවා මගේ රැකියාවේ උසස් වෙන්න යනවා දක්වා සූදලා මගේ ඥාන විඥානයේ මානසික සිත ගත මුළු සර්වාංග ඔබ වහන්සේගලින් සූදලා පවිත්‍ර කරලා අද මට සමර්ථකම් කරන්නට දානියෙල් කියන වංශය තුළ ඉන්න වංශකද දානියෙල් ශක්තිමත් වෙලා සමර්ථකම් කරා කියලා සපිත ශක්තිමත් වෙලා සමර්ථකම් කරන්න යනවා ආමෙන් අතිශය දෝ මහත්ම සර්වබලධාරී ජීවමාන දෙවියන් වහන්සේ පියාණනි අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමීනි මේ කාලය ගැන ස්වාමිනිය ඔබ වහන්සේගේ දාසය තුලින් ඔබගේ වචනේ සත්‍යතාවයෙන් ස්වාමිනි සභාවක් හැටියට පියන්නේ මෙලසින් ස්වාමිනි සතියක් පාසා සතියක් දවසක් පත දවසක් ඔබ වහන්සේගේ සභාව ඔබ වහන්සේ පිළිල කිරීම ගැනත් ඔබ වහන්සේගේ සභාව මෙලසින් පෝෂණය කිරීම ගැනත් ඔබ වහන්සේගේ සභාව මෙලසින් ශක්තිමත් කිරීම ගැනත් ඔබට ස්තුති කරන අතර ප්‍රශංසා කරන අතර ස්වාමිනිය ඔබ වහන්සේගේ සෙනඟක් හැටියට ඔබගේ මෙහෙ කරුවන් හැටියට ඔබ වහන්සේගේ දරුවන් හැටියට ස්වාමිනි අපේ ජීවිතේ ස්වාමිනි මේ වචනේ සත්‍යතාවය සැබවින්ම මතක තබාගෙන ස්වාමිනි අපි යන්නව මේ මාර්ගයේ ස්වාමිනි සී ගමන් කරන කල ඒ සියලු අසමත් වීම අවස්ථාවලදී ස්වාමිනි මේ වචනේ සිහියටගෙන ස්වාමිනි ඔබ වහන්සේ පිළිල කර දෙන්නව ඒ විශිෂ්ට වූ සමත් වීම ජයග්‍රහණය ලබන පිණිස ඔබ වහන්සේගේ කරුණාව කෙන දුන් මැනව ස්වාමිනි ඔබ වහන්සේගේ වචනේ සත්‍යතාවයේ කන්නු කරගෙන මේ වදාවල් කාලේ යම් කෙනෙක් ස්වාමිනි අසමත් වූ කාරණා නිසා ක්ලාන්තව වේසත පත්ව සිටියද ස්වාමිනි දැන් ඔබ වහන්සේගේ වචනේ කරුණු කරගෙන ඒ සෑම කෙනෙක්ව ඔබ වහන්සේම ශක්තිමත් කරමින් නැගිටෝපු නිසා ඔබ වහන්සේගේ යෝධයෙක් මෙන් ඔබගේ ශක්තිය බලය ඔවුන් මත නිදහස් කිරීම නිසා ස්තුති කරන අතර ස්වාමිනි ඔවුන්ට ඔබ වහන්සේ ඉදිරියේ තබා තිබෙනා ඒ විශේෂ වූ ඒ ජයග්‍රහණය ආශිර්වාද මේ පොළොව තුලද සදාකාලික දුරුම කරගන්න පිණිස ස්වාමිනි ඔබ වහන්සේගේ ශක්තියත් කරුණාවත් ගැන දුන් මැනව ස්වාමිනි ඔබගේ දාතර මුළු සභාව මුළු සෙනඟපගේ දාතර බාර කරන අතර ස්වාමිනි මේ වචනේ සත්‍යතාවය ඔබ වහන්සේ ඉදිරියේ ඔවුන් යන්නා වූ මාර්ගයේදී හැම මොහොතකම මතක තබාගෙන ස්වාමිනි ඔබ වහන්සේ ඉදිරියේ ස්වාමිනා අතිශයෙන් ස්වාමිනි ජයග්‍රහයක ආශිර්වාදලා ජීවිත ගත කරන්න සියල්ලන්ට ඔබගේ කරුණාව ගැන දුන් මැනව පියාණන්ගේ වචන ගැන දවසේ ගැන සුති කියන අතර ස්වාමිනි මෙලසින් ඔවුතුලින් ඔබ වහන්සේගේ සභාවට කතා කිරීමෙන් ස්තුති කරන අතර ස්වාමිනි ඔබගේ දාසයට ඔබ වහන්සේ මතක සු මැනව ඔබගේ බලය ශක්තිය ඔබ වහන්සේගේ අනුභවයේ තව තවත් උ කරේ තමමේ ඔබ වහන්සේගේ සෙනඟව බලවත් කර මැනව යේසුස් වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්